අයිබෝන් චුටි ආලෝනේ ඔන්න බලන්නකො ලස්සන කවියකින් මම මොකද්ද මේ කියන්නේ කියලා ඊර මාමත් රවුම් රවුම් හඳ මාමත් රවුම් රවුම් අතේ වලලු රවුම් රවුම් අපි කැරකෙමු රවුම් රවුම් අපි කැරකෙමු රවුම් රවුම් මොනවද මේ රවුම් 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 හැඩති තියෙන පරිසරයේ දේවල් පුතේ රවුම් විතරක් නෙමෙයි වෙනත් විවිධ විවිධ හැඩතල තියෙන හැඩ රටා තියෙන පරිසරයක තමයි අපි ජීවත් වෙන්නේ හැමතැනම හැඩතල තියෙනවා ඕන බලන්නකෝ අපි හැඩතල වලට ඉංග්‍රීසි වලින් කියනවා shapes කියලා හැඩතල පරිසරයේ හැමතැනම මේ හැඩතල තියෙනවා පුතේ ඇඳ ගෙදර ඇඳ කොටුවක් වගේ මේසෙ කොටු හැඩයක් තියෙනවා දොර කොටු හැඩයක් තියෙනවා කුස්සියේ තියෙන පිංගාන් කෝප්ප ඒව රවුම් නේද එතකොට ත්‍රිකෝණ හැඩ තියෙන විසිතුරු දේවලුත් ගෙදර තියෙනවා චීස් කෑල්ලෙහිම ත්‍රිකෝණයක හැඩයක් තමයි තියෙන්නේ ඕන අපි මේ දේවල් හඳුනගන්න ඕනේ පුතේ ගෙදර තියෙන දේවල් වලින්ම මෙන්න මේ හැඩතල shapes මතක තියාගන්න පුරුදු වෙන්න මහන්සි වෙන්න ඕනේ පුතේ ඔන්න බලන්නකෝ ඔගොල්ලන්ට තියෙනවා මේ හැඩතල මතක තියාගන්න ලස්සනට අඳින්න පොතේ ගණිත පොතේ අරගෙන ලස්සනට අඳින්න සර්කල් එක රවුම ලස්සනට ඇඳලා පාට කරන්න ත්‍රිකෝණය ලස්සනට ඇඳලා පාට කරන්න මුළු තුනක් තියෙනවා ත්‍රිකෝණෙට මුළු යාළුවෝ තුනක් තියෙනවා ඊට පස්සේ ස්ක්වයර් එක අඳින්න ඕනේ ඔය විදියට shapes ඇඳලා ලස්සනට පාට කරලා පස්සේ ඔන්න ඒ වගේ නම් මතක තියාගන්න ඕනේ. රවුම, කොටුව, ත්‍රිකෝණය ඔන්න ඔය විදිහට මතක තියාගන්න පුංචි කාලේ. ඊට පස්සේ මේවට කියන තව නම් තියෙනවා. වෙනත් නම් තියෙනවා ලොකු පන්ති වලට ගියාම ඒවා ඉස්කෝලේ ගියාම ඒවා ඉගෙන ගන්න පුළුවන්. හරිද? දැන් මෙන්න මේ කියන හැඩ රවුම් ටිකක් කපන්න, ත්‍රිකෝණ ටිකක් කපන්න, කොටු ටිකක් කපන්න පාටකොළ වලින්. මෙහෙම කපාගත්ත මේ හැඩ තල වලින් shapes වලින් ලස්සන ලස්සන නිර්මාණ අලවන්න ඕනේ. පුංචි බබෙක් අලවන්න පුළුවන්, බල්ලෙක් අලවන්න පුළුවන්. එතකොට ලස්සන මල් පෝච්චියක් අලවන්න පුළුවන් මේ හැඩ තල යොදාගෙන. මේ විදිහට ඉරමාමා අලවන්න පුළුවන්, රවුමක් අලවලා වටේට පුංචි පුංචි ත්‍රිකෝණ ටිකක් අලවන්න පුළුවන් මේ වගේ. විදිහට ලස්සනට පාඩම් හිටින විදිහට ලස්සන නිර්මාණ ටිකක් අලවපුවම මේ shapes ටික අපිට මතක හිටිනවා. අලවන ගමන් මේ වගේ නම් කියන්න ඕනේ. එහෙම කියන ගමන් මොකට හොඳට මතක තියාගෙන ලස්සන ලස්සන නිර්මාණ ටිකකුත් අලවල බිත්තිය අලව ගන්න. ඔන්න හැඩතල පාඩම එතකොට හොඳට මතක හිටිනවා චූටියා. එහෙනම් ඔන්න ආයෙත් ලස්සන පාඩමක් අරගෙන ඉන්න හොඳද? එතක ආයෙ